ප්‍රබල අභියෝගයක් ඉන්දියානු කණ්ඩායම ඇතන අංකයකේ ටෙස් කණ්ඩායම ලෝකෙ සිටින හැබැයි මම හිතනවා අපේ කණ්ඩායමේ ටෙස් කණ්ඩායමේ විශේෂයෙන් හොඳ මානසිකත්වයක් තිබෙනවා ඩුබායිහි තරගාවලිය ජයග්‍රහණය කිරීම පකිස්තානු කණ්ඩායමත් සමඟ මොකද ලේසි පාසු වැඩක් නෙමෙයි ඩුබායිහි තරගාවලිය ජයග්‍රහණය කරන එක පකිස්තානු කණ්ඩායමත් සමඟ මම හිතන්නේ අභියෝගයට මම හිතන්නේ අපේ කණ්ඩායම ඉතාමත් හොඳින් මුහුණ දෙයි කියලා බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ මම වසර 2013 ජනවාරි මාසේ තමයි මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේ ඉන් පස්සේ මම ඕස්ට්‍රේලියාවේ පදිංචිට ගියාම එහි මම හිතන්නේ මම ඉස්සෙල්ලම කරේ එහි පුහුණුකරු වශයෙන් තිබෙන විභාග මම හිතන්නේ ලෙවල් 2 සහ ලෙවල් 3 අවසන් කරා ඕස්ට්‍රේලියානු ලෙවල් 2 සහ ලෙවල් 3 අවසන් කළා ඊට පස්සේ මම ප්‍රීමියර් කණ්ඩායමත් සමග පළමුවෙන් වැඩ කරා ඉන් පස්සේ වික්ටෝරියා කණ්ඩායමේ අවුරුදු 19න් 17න් සහ ඔවුන්ගේ ඇකඩමි කණ්ඩායමත් සමග පිතිකරු පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කරා ඊට පස්සේ 2015 දී මට අවස්ථාවක් ලැබුණා ඔස්ට්‍රේලියානු ඇකඩමි එකත් සමග වැඩ කිරීමට 2015 සහ 2016 මම ඔස්ට්‍රේලියානු ඇකඩමි එක සහ ඔස්ට්‍රේලියානු අන්ඩර් 9 19 පහළ කණ්ඩායමත් සමග වැඩ කරා ඉන් පස්සේ 2016 දී මා බංග්ලාදේශයේ මගේ පළමු ජාත්‍යන්තර අධ්‍යයනය ලැබ බංග්ලාදේශ කණ්ඩායමත් සමග වසරක පිතිකරු පුහුණුකරු ලෙස චන්දි කතුරු සිංහ යටතේ ක්‍රීඩෝ කීප දිනක් මා සමග ක්‍රීඩා කරලා තියෙනවා ඒ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ පසුගිය කාලයේදී තරඟ ජයග්‍රහණය කළා තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමට උන් ඉතා හොඳින් ක්‍රීඩා කළා මම හිතන්නේ ඒ දේ නැවත වතාවක් ඇති කිරීම තමයි මගේ බලාපොරොත්තුව ඒ වගේම මම හිතන්නේ මම දකින දේ තමයි ඉන්දියානු සංචාරයේ මට තිබෙන කෙටි කාලය තුළ මම හිතන්නේ මට තාක්ෂණය අතින් යමක් කරන්න අමාරුයි මොකද තරඟාවලිය පැවැත්වෙන අතරේ ඉන්දියානු සංචාරයේ මම හිතන්නේ ඔවුන්ගේ මානසිකත්වය ඔවුන්ගේ මයින්ඩ්සෙට් එක තමයි මම උඩට ගෙනියන්න බලාපොරොත්තු තිබෙන්නේ